හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. ආමෝස් 3:3 අනුව දෙදෙනෙකුගේ එකඟතාවයකින් තොරව එක්ව ගමන් කිරීමක් නැත. මේ අනුව දෙවිඳුන් හා මිනිසා අතර ගමනට එකඟතාවය අත්‍යවශ්‍යය. ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මයක්ය යනුවෙන් ලියවිල්ල පවසන අතර මේ පිණිසම අප දෙවිඳුන්ගේ දරුවෝ යයි සනාථ කිරීම අප ආත්මය හා එක්ව දෙවිඳුන්ගේ ආත්මය විසින් සාක්ෂි දැරීම කරන කොටගෙන තහවුරු කරයි. ඒ උදෙසා අපව දෙවිඳුන්ගේ ආත්මය විසින් ගෙන යනු ලැබීමේ අවශ්‍යතාවයද රෝම 8:14 විග්‍රහ කරයි. මෙම එකඟතාවය වඩාත් තහවුරු කර ගැනීමට ශුද්ධ ලියවිලි තුළින් පෙන්වා දී තිබෙන අවවාදානුශාසනා අතිශයින්ම වැදගත්ය. ඒ අනුව ගීතාවලිය 133:1 පෙන්වා දී ඇති පරිදි සහෝදරයන් අතර එකඟකම අතිශය තීරණාත්මකය. අප සියල්ලන් විසින් එකම දේ කතා කරන හැටියටත් අප අතරෙහි ભેද නැතුව එකසිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටීමේ අවශ්‍යතාවයද 1 කොරින්ති 1:10 පෙන්වා දී තිබෙන්නේ මේ නිසාවෙනි. මෙය මනුෂ්‍යන්ට දුෂ්කර දෙයකි. එනමුත් ශුදතුම් කර්ණ කොටගෙන දෙව්පෙම පෙරටු කරගත් දිවිය තුළ දෙව් වදනට කීකරු වීමෙන් යටහත් සිතින් එකඟත්වයෙන් ඉදිරියට පිය නැගිය හැකිය.